මේ වෙන විට රටක් වෂයෙන් ගත්තහම අපි මේ කොවි දෙවැනි රැල්ල යම්කිසි තරමකට සතුරුදායක මට්ටමකට පාලනය කරලා කියෙන එක සඳහන් කරන්න පුළුවන්. අර මුලින් දෙ රැල්ල පැමිණි අවස්ථාවේදී. කොළඹ ප්‍රදේශය තුළ ගම්පා ප්‍රදේශය තුළ පාලනයට අපහසුතාවයකින් යුතුව රෝගය පැතිරෙන එක බහෝදුරට පාලනය වෙලා මේ වෙන විට සෑහෙන්න්න හොඳ මට්ටමකට පැමිණි තිබෙනවා රෝග පාලන තත්ව. ඉතින් ඒ සතුුදාක තත්වයක්. රට ජනතාව වශයෙන් මේකට ලබා දෙන්න වූ දායකත්වත් රජත් සෞඛ්‍ය මාත්‍යංශයේ ඒ අදාළ වෛදොරු නැතුළුුව පිරිස ලබා දෙන්න වූ දායකත්වයක් නිසා අපිට පුළුවන්ගලා තියෙනවා රෝගේ මේ වගේ ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකාව ලබාගන්න पCRCR පීක්ෂණ දැන් දළ වශයෙන් හයදා දෙයක් ප අදර් ප්‍රමාණයක් රට තුළ සිදු කරනු ලබනවා එන්නත් ප්‍රමාණයගත්ताත් දවසකට සාමානඩයෙන් නමදාහකට දළවශය නමදාකට ආසන්න ප්‍රමාණයක් එන්නත ලබාගන්නවා. මෙ වෙනවිට ලක්‍ෂා අටකට අධික ප්‍රමාණයක් එන්නට ලබා ගනතිය. මේ රෝගය වැලදීමේ හැකියාව වැඩිම පිරිසට එන්නත් ලබාදීම ක්‍රාවලය බො ොඳින් සිදුකරල තිනව ඒක හොඳ ප්‍රවණතාවයක් විදිර තමයි අපි දකින්නේ මොකද එකගැන යම් ඕනෑම අවස්ථාවක මේ රෝගය නැවත උත්සන්නවීමේ හැකි අවදියනවා. ඒක අපි දකිනෝ ලෝකයේ මේ වෙනවිට සහරටවල්ල දැ තෙව නිරල්ලක් ඇතුවෙලා තිය. ති මේකෙන් අපි තේරුගන්නවට තත්වය තමයි. කරෝනා රෝගය සම්පූර්ණ පාලන තත්වයකට ගේන තුරු මේක නැවත ඇතිවීම ප්‍රවණතාව කියක ලංකාවට විරක්ටේ ලෝක ඕනම ට ඒතර්ජන තියෙනවා. වැක්ෂීන් සම්බන්ධයෙන් දුරු මත පැතිරමින් පවතින. ජනතාව තුළ එන්නතට තියන බය ඇති කරන්න උත්සාහත්. විදන්න යුරෝපේ සහර රටවල්ල නැත් කරනේ තාවකාික නවත්වලතිය නවත්වල යෙන්නේ විද්‍යාත්මක පසු ික්ම රට තුල එන්න ලබාදීම තුළලින්. සිදු කෙනෙකුට උත්සන් ඔවූ රෝගතත්යක් ඇතුවෙලා නැත්තං. අපින්න ක්‍රියාවලිය නවත්තනයක විශ්වාස කනා සිදු නොකළ යුතුයි කියලා මොකද මේ වෙන විට එක සාර්ථක ක්‍රියාත්ම කරණය නිසා මෙවැනි වැදකත්වත් නැරමීම සහහා ශ්‍රත TV නිියස් YouTube චනලයේ සබස්ටයික් කර සීනුව සල්කුණු වන්න